වර්ණවාහිනිය හරහා විකාශනය වුණු නෝ පාකින් කියන ටෙලිනාට්‍ය අපි මුලින්ම තෝරගන්නවා. මේ ටෙලිනාට්‍යයේ කැති කියන චරිතෙන් තමයි දිනිති වල්ගමගේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව රුක්ෂාන දිසානායක සමගින් නයෝමි තක්සිලා මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු කොළඹ ඉතාලිය කියන ටෙලිනාට්‍ය ලිස්ට් එකේ දෙවැනි තැන අරන් තියෙනවා. මේ ටෙලිනාට්‍යයේ අංශ කියන චරිතයෙන් තමයි දින්ති වල්ගමගේ රංගනයේ දායක වන්නේ. ඊට අමතරව අනුරාධා ඉදිරිසිංහ සමගින් රුක්ෂාන දිසානායක ප්‍රධාන චරිත නිරූපණය කරනවා. රණවාහිනිය හරහා විකාශනය වුණු සිල්ලල සමනලු කියන ටෙලිනාට්‍යයේ ලිස්ට් එකේ තුන්වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ කතාවේ නිම්මි කියන චරිතයෙන් තමයි ඇය රංගනයෙන් දායක වන්නේ. ඒ වගේම මනිෂා චංචලා සමගින් ධනංජය සිරිවර්ධන මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ලිස්ට් එකේ හතරවැනියට තියෙනවා මේ දිනවල හිරු නාලිකාව හරහා විකාශනය වන රැල්ල වෙරළට ආදරය කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ රයිනි කියන චරිතයෙන් තමයි ඇය රංගනයෙන් දායක වන්නේ. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන නළුවා ලෙස රංගදික ගුණතිලකත් ප්‍රධාන නිලිය ලෙස අමන්දා ජයරත්නත් මේ ටෙලිනාට්‍ය සඳහා රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. රූපවාහිනිය හරහා විකාශනය වුණු හිරු ඇවිදින් කියන ටෙලිනාට්‍ය ලිස්ට් එකේ පස්වෙනි තැනට තියෙනවා. ඉතින් මේ කතාවේ භාග්‍යා කියන චරිතයෙන් තමයි දිනිති වල්ගමගේ රංගන දායකත්වය සපයන්නේ. ඒ වගේම ප්‍රධාන නළුවා ලෙස සාරංග දිසාසේකර මේ ටෙලිනාට්‍ය සඳහා දායක කරගෙන තියෙනවා. නාලිකාව හරහා විකාශනය වුණු ෂැඩෝ කියන ටෙලිනාට්‍ය ලිස්ට් එකේ 6 වෙනි තැන අරන් තියෙනවා. මේ කතාවට දිනිති වල්ගමගේ ශ්‍රීමාලි ෆොන්සේකා සමගි චතුරංග කොඩිතුවක්කු රංගන දායකත්වයේ සපයපු මාස දෙකකින් වගේ නිමා වුණු ටෙලිනාට්‍යයක්. එත නාලිකාව හරහා විකාශනය වුණු රේස් කියන ටෙලිනාට්‍යයේ මුල් කොටස් කිහිපය සඳහා දිනිති වල්ගමගේ රංගන දායකත්වයේ සපයලා තියෙනවා. ඒ වගේම මේ කතාව ගොඩක් දෙනා අතර ජනප්‍රිය වුණු කතාවක්. ඉතින් ලිස්ට් එකේ අවසානයටම තියෙනවා සිරස ටීවී හරහා විකාශනය වුණු බ්ලැක් ටවුන් ස්ටෝර් කියන ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යෙනුත් දිනිති වල්ගමගේ රංගනයේ දායක වනවා.